සුබදසක්වා වෙනද වගේම මම අදත් pet animal channel එකෙන් තවත් එක් සුරතලෙක් ගැන වීඩියෝ කරන්න ආවේ අද ඔයගලන්ට rich back කියන සුමුදක විශේෂයේ විවිධ වර්ගයේ ඉතිහාසයේ ලක්ෂණ සෞඛ්‍ය තත්ත්වය එක්සර්සයිස් වගේම ට්‍රේනින් ආදී ගැන අද වීඩියෝ එකෙන් ඔයගලන්ට දැනගන්න පුළුවන් rich back කියන dog breed එකේ සුනක වර්ග තුනක් ඉන්නවා ඒ තයි rich back पोको रीच बैक रेडिशन री बैक मे अत्र ताय रीच बैक थाईलैंते वसर तुंसी वडा ऐत अतीते थाईलैंते जीवत्तुलती हॉटेंटोट नाम ब्रीड हिंदा मेघल्लु पेवतगने मे हॉटेंटोट की अने मेवन लोके वंदवीग्य ब्रीड श्रीलंका සමහර තැන්වල තායි රීච් බැක් සුනක වටවුන් විකුණන්න තිබෙනවා ඒ වගේම අතරින් පෝගෝ රීච් බැක් අය හොයාගන්න ගොඩක් අමාරුයි ලෝකයේ මේ වගේ අය ඉන්නේ ස්ථාම සුලි පිටසක් මෙයලන් ශ්‍රී ලංකාවේ නම් දක්නට ලැබෙන්නේ නැහැ ඒ වගේම රොඩේෂියන් रीच बैक कथा करो थी मेघोलो दक्षिण अफ्रीका दक्षिण आसिया इतिहास इतिहास संधान में मे रोडेशियन रीच बैक इतना प्रबल वाशियन दक्षिण लबेन श्रीलंका मे मे डॉग ब्रीड इतना सुलभल से मे रोडेशियन रीच बैक निज भूमि रोडेशिया वर्तमान सिंबाब्वे की राज्य है रोडेशियन सुनकिन अतीते गोविंद बहु उपकार करति बिना गोवितंग मटेन सतुन दड़ेम कर किरे में तमय गोविंद उदव करे मियाल लंग दड़ेम किरे में दक्षता वे हा है कि हा वे इताम तिहलाई मैं गोविंद सिंह सिट प्रदेश गमन करी मैं बल्लागन गिया सिंह मिनसुंग दड़ांकर सूदान रोडेशियन सिंह सिंह मिनसुंग अरसा कर मेघ दनगत दड़ ओन सिंह दड़ांकर कुर्दूर मेनिशा सिंह समग दड़ांकर दिन शक्ति मे रीच बैक कटतीपना සිංහයන් දඩයන් කරන නිසා අප්‍රිකන් ලයන් හවුන්ඩ් කියලා හඳුන්වනවා මේකට. ඒ වගේම කුයිපල වලට එන ඌරන් හා බැබුන් ලවද රොඩේෂියන් විසින් දඩයන් කර තිබෙනවා. මේ රීච් බෑක් එකෙන් දැක්කොත් යාළව හඳුන්වා ගන්න තියෙන එකම සලකුණක් තියෙන පිටේ. ඒක මේ සතුන්ට විතරක් තිබෙන ආවේණික සලකුණක්. එය කඩුවක සලකුණක් ආකාරයෙන් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම රිච්ඩ් කියන වචනේ තේරුම මුදුන කියන එකයි. මෙයාලා සිහින් මාංශ පේශී තිබෙන සත්ත්ව කොට්ටාසයක්. ඒ වගේම තරම දිගයි මෙයාලට පැතලි හිසක් වගේම පළල් කන් තිබෙනවා. එලෙසම මෙයාලට විශාල යටිපත පීඩා තිබෙනවා. ශක්තිමත් කොඳුනාර ටියක්. හා ශක්තිමත් ශරීරය මෙතුමට පීඩා දෙනවා ඒ වගේම පාදත් ඉතාමත් ශක්තිමත් කිලෝමීටර් 50ක් තරම් දුරක් වුණත් එක දිගට දුවන්න හැකියාව තිබෙනවා මෙයාලට කෙටි සිනිඳු රෝම පීඩා තිබෙනවා මෙයාලගේ රෝම විස්තරයේ අධික ලෙස කළු රෝම පීඩා තිබේ නම් හොඳ රිච් බෑක් කෙනෙක් කියලා මේ ප්‍රකාශ කරන්න වෙන්නේ මෙයාලට අපි කියන්නේ හොඳින් තේරෙනවා ඒ වගේම හරිම මුරණ්ඩු එනිසා කියන දේ අහන්න නැති වෙන්නත් හිඩකර වැඩි රීච් බෑක් එක්කත් එක් කෙනෙක් විතරක් කීගරු වෙන කෙනෙක් සුනකේ විශේෂයක් විතර තමයි සැලකෙන්නේ නිවසේ පොඩි දරුවෝ ඉන්නවා නම් මෙයාලව හදන්න පුළුවන් කියලා රෙකමන් කරන්න බෑ මොකද මේ රිච්මන් කියන්නේ පොඩ්ඩක් නැත්තම් කේන් කියන සුනකේ විශේෂය කොයිතරම් පුහුණු කරත් මේ රිච් බෑක් එකට කේන් තියා නම් අයිතිකාරය වුණත් खपन तुवा इड तीन मे
දකුණු අප්‍රිකානු සම්බදායක ඇති රිච් පැක් සුනකු විශේෂය සෙඩිබිට 66ක් සෙඩිබිට 69ක් උසද හොඳින් ගඩරු සුනකෙක් නම් කිලෝ 32ක් කිලෝ 36ක් වගේද බරින් යුක්ත වෙනවා සාමාන්‍ය ශ්‍රී ලංකාවේ මේ රිච් බෑග් සුනක විශේෂයක් ඔබ මිලදී ගන්නවා නම් රුපියල් 20000 30000 අතර ප්‍රමාණයක් ඔබට වැය කරන්න සිදු වෙනවා ඒ වගේම සාමාන්‍යයෙන් රිච් බෑග් සුනකයේගේ ආයු කාලය අවුරුදු 10ක් අවුරුදු 13ක් අතර ප්‍රමාණයක් වෙනවා ඉතින් අද මම ඔයගලන්ට රිච් බෑග් කියන සුනක විශේෂය ගැන වීඩියෝ එකක් ගෙනාවා ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක කිසිදයක් දැනගත්තා නම් ඔබට යම් කිසිදයක් තේරුණා නම් ඔබ මේ වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න පෙට්ටලිම channel එක subscribe කරන්න